සීඑල්සී රන් ණය. හදිස්සියට පරිස්සම් ණය. සිනසුරාදක ප්‍රියුර්ථයි. අද සිට දෙසැම්බර් මාස 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් නිකුත් කරනු ලැබුවා. නව මාර්ගෝපදේශ යටතේ අවමංගල්‍ය උත්සව සඳහා එක් වර්ගදී සහභාගී විය හැකි උපරිම පුද්ගලින් සංඛ්‍යාව 30ක් දක්වා ඉහළ දමා තිබෙනවා. එමෙන්ම මංගල උත්සවවලදී මත්පැන් පිළිගැන්වීමට පනවා තිබූ තහනමද මෙම නව මාර්ගෝපදේශ යටතේ ඉවත් වෙනවා. උත්සව සමයේ සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙමින් මේ උත්සව සමය අපි සමරනවා නම් මං හිතනවා අපිට ගැටලුවකින් තොරව මේ උත්සව සමය ගත කරන්නත් පුළුවන්. උත්සව සමයෙන් පසුව අපි ගිය අවුරුද්දේ අද්දුටු බල බරපතල තත්ත්වය නැවත ඇතිවීමට ඉඩ නොදී අපිට ක්‍රියා කිරීමට දැම්ම අදිෂ්ඨාන කරගන්න පුළුවන්. එසේ නොකළොත් සමහර විට අපිට తాවකාලිකව මේ මොහොතේ ඒ සියල්ල ලැබුණත් ඉදිරි දින සති කිහිපය තුළ නැවත බරපතල තත්ත්වයන්ට මුහුණ දෙන්නට ඉඩ තියෙනවා. මේ අතර ගත වූ දිනේ නව කොවිඩ් ආසාදිතින් 772 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 576966ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම පසුගිය 14 වෙනිදා එනම් පෙරේදා දිනේ කොවිඩ් ආසාදිත මරණ 16ක් සිදු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඊයේ තහවුරු කළා. එනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14677ක් දක්වා ඉහළ යනවා. බූස්ටර් ඉන්නත් මාත්‍රාව ලබා දීමේ වැඩපිළිවෙල යටතේ මේ දක්වා ෆයිසර් ඉන්නත් මාත්‍රා ලබා දී ඇති පුද්ගලින් සංඛ්‍යාව 1869758ක්. බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට මහජනතාවගේ පැමිණීමේ අඩුවා අපේ ප්‍රතිශක්තිකරණය කෙමින් හීන වීගෙන යනවා. ඒ නිසා තමයි අපි මේ තෙවන මාත්‍රාවක් අපි නිර්දේශ කරලා තියෙන්නේ. මේ ඉන්නත් මාත්‍රාව ඒ නියමිත කාලෙට ලබා ගත යුතුයි.